සීයට තුන පනස් එක වෙන්න හාස්කමක් වෙන්න ඕන. එහෙම කියනවනේ. සීයට තුන පනස් එක වෙන්න මැජික් එකක් වෙන්න ඕන. එහෙම කියනවා. මත තබා ගන්න. ඒක හාස්කමක්වත් මැජික් එකක්වත් නෙවෙයි. ඒක අද ලංකාවේ යථාර්ථය බවට පත්වලා ඉවරයි. ඒක තමයි ඇත්ත. ඒකෙන් විතරක් නෙවෙයි සතුරාගේ කලබල වීම, සතුරාගේ ඇන්ඩියාව බේරෙන්න බෑ. අර සජබේ කියලා එකක් ඉන්නවද? ඇන්ඩියාව. අපිට පාර දුන්නේ එහෙට පාර දුන්නේ. අපිත් එක්ක එන්න දරේත් එක්ක මල විකාරය අපි ලෙඩ. ඊට අපිට විවාදයකට එන්න කියලා තියෙනවා. නේද? අපි මේයි 15ට කලින් දින 4ක් දුන්නා. දින 4ම යාට වැඩ කිව්වා. රැයත් වැඩ. ඊට පස්සේ අපි දැන් කියලා තියෙනවා මේ මාසේ 20ට පෙර එයා දිනයක් දෙන්න. ඒ ඕන දිනයකට අපි ලෑස්සි. මොකද මේ ඇන්ටියා විවර කරන්න ඕන. මේ ලෙඩේ ඉවර කරන්න. මලල් කරදරයක් නේ, ලෙඩක් නේ. මොනරාගල පැත්ත ගිහිල්ලා පහේ සිස්සත් ළමයි එකතු කරගෙන මම බය නැහැ විවාදට. නිවට ඒ වගේ පැනලා යන්නේ නේ. වැඩිම බය හාදය තමයි සෝන ගාවින් හූ කියාගෙන යන්නේ. එමණ නේද? මේ මල කරදරයක් මේක ඉවර කරන්න ඕන. ලෙඩ. නේද? අපිට ගොඩක් වැඩ තියෙනවා. මේ ලෙඩ බලා ගන්න වැඩක් තියෙන නේද? මේ ලෙඩුන්ට සාත්තු කරන්න වෙලාවක් තියෙනද අපිට? එනිසාට හොඳම සාත්තුව දෙන්න මැයි 20ට පෙර එයා ඕනෑම දිනයක් දෙන්න. ඒ දිනේට අපි ලෑස්ති. මැයි 20න් පස්සේ එක්ක මේ 20ට කලින් ලෙඩේ ඉවර කරනවා. එක්ක මේ 20න් පස්සේ ලෙඩේ ඉවර කරනවා. කොහොමත් ලෙඩේ ඉවරයි. මේ මොකද්ද මේ කරදරය? මල වදය. අපි මොකද කරන්නේ? අපි දේශපාලන න්‍යාය පත්‍රය කදාගෙන එකින් එක හරියට වැඩ කරමින් යනවා. කොට්ටාස සභාව ටික ගොඩනගනවා. කාන්තා සමුළු ටික පවත්වනවා. ආසන සමුළු ටික පවත්වනවා. තරුණ රැස්වීම ටික පවත්වනවා. ත්‍රිවිධ හමුදා හිතපු විශ්‍රාමික නිලධාරීන් එකතු කරනවා. පොලිස් සාමික හදනවා. නීති සාමික ගොඩනගනවා. ඉංජිනේරුවන්ගේ සමුළුව එළබෙන ජූනි මාසේ පළවෙනිදා කොළඹදී පවත්වනවා. විශ්‍රාමිකයන් රාජ්‍ය සේවයේ එකතු කරනවා. ගමේ ඉන්න සමෘද්ධි නිලධාරියා, ගමේ ඉන්න සංවර්ධන නිලධාරියා අපි එකතු කරනවා. අපි හාමුදුරුවන් වහන්සේලාගේ පන්සලට එනවා. දේශපාලන සාකච්ඡා කරනවා. ඒක බලවේගයක් හැටියට ගොඩනගෙනවා. අපේ කතෝලික පූජකතුමා නේද, මෞලවීතුමා, ඒ වගේම හින්දු පූජකතුමා අපි එකතු කරනවා. ඒගොල්ලන් එක සාකච්ඡා කරනවා. අපි වැඩ කරනවා සජිත් ඇන්ඩියා අන්දෝනා ලෙඩ. හරිද? එනිසා අපි මේ වැඩ කරමින් යන්න ඕන. හැබැයි දැන් මා හුගෙන් ඉල්ලනවා ඉතාම ප්‍රවේසම් වෙන්න. සතුරා ප්‍රබල ලෙස කලබල වෙලා ඉන්නවා. එනිසා ඔබ අතින් කිසිදු අත්වරද්දක් වචනයක වැරද්දක් කිසිදු නේද පසුතැවීමකට තුඩු දෙන කිසිවක් කරන්න එපා.